යහපාලන ආණ්ඩුව කාලේ අපි 2015 මේ රට එදා යහපාලනයට බාර දෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය per capita එක ඕගොල්ලන්ම හොයලා බලන්න අපිට 2019 දෙනකොට අපේ රට තිබිච්ච තත්ත්වය ගැන හොයලා බලන්න ඒ වගේම 2019 පස්සේ මේ රටේ කොවිඩ් වසංගතයත් එක්ක පැවිතිච්ච තත්ත්වයත් එක්ක අපිට ලැබිච්ච ආදායම නැති වෙලා අපේ වියදම් වැඩි වෙනකොට අපිට මේ තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වුණා ඉතින් ඒක රටක් හැටියට ආණ්ඩුවක් හැටියට මේ රටේ ජනතාව වෙනුවෙන් අපි කනගාටු වෙනවා හැබැයි මේක තේරුම් ගන්න අපි මේක ජනතාවට කිව්වේ මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිතුමා මුලින්ම ඇවිල්ලා කිව්වේ මොකද වාහන ගෙන්නන්න එපා පර්මිට් ගේන්න වලට වාහන ගන්න ලෑස්ති වෙන්න එපා කියලා කේ කිව්වේ මේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේක එන බව දැනගෙන තමයි පිට රටින් අත්‍යවශ්‍ය මාණ්ඩ හැර අනික් දේවල් ගේන එක නැවැත්තුවේ ඒ නිසා තමයි අද අපි මේ තත්ත්වෙන් හරි රැඳෙන්න පුළුවන් වුණේ නැත්නම් අද මෙලහට ඉන්ධන නැති වෙලා මෙලහට අපිට අත්‍යවශ්‍ය බෙහෙත් දවුලේ නැති වෙලා මේ රටේ මිනිස්සු අසරණ වෙන තත්ත්වයක් හැබැයි තව අප්‍රේල් මාසෙ වෙනකන් අපිට ගෙවීම් කරන්න තියෙනවා පිටරටවල එතනින් පස්සේ අපි හිතනවා අපිට යම් කිසි තත්යකට රට ගේන්න පුළුවන් වෙයි කියලා